ඊළඟට අපි කතා කරන්නේ Java සම්බන්ධව අපිට දැනගන්න ඕන terms කීපයක් තියෙනවා. එකක් තමයි JVM. මම මේ කතා කරන්නේ JVM කියන්නේ Java Virtual Machine. එයා තමයි platform එක හදලා දෙන, platform independent කරලා දෙන. Virtual machine එක ඇත්තටම මේක නෙවෙයි machine එකක් ඇතුළේ තියෙන තව machine එකක් වගේ. ඒක virtual machine එක. ඊළඟට තව එකක් තමයි JRE. Java runtime environment. Java runtime අවශ්‍ය ඊළඟට තව එකක් තමයි JDK Java Development Kit එක. එතකොට Java run කරන්න නම් JDK අවශ්‍ය. Java develop කරන්න නම් JDK අවශ්‍ය. ඒ Java develop කරන්න අවශ්‍යතාවය තමයි මේ අඳුරගන්න දෙසි. JDK ඇතුළත තමයි යනවා Java C කියන compiler එකේ තියෙන source code එක හදන කෙනා source code එකෙන් bytecode එක හදන්න ඕන. source code එක හදන කෙනා කියන්නේ developer කෙනෙක්. developer කෙනෙකුට bytecode එක හදන්න Java C අවශ්‍යයි. ඊළඟට Java කෙනෙක් printer එක. ඒක අවශ්‍ය වෙන්නේ හදලා තියෙන bytecode එක interpret කරලා run කරන්න. ඉතින් ඒ නිසා Java කෙනෙක් interpreter එක තියෙන පුළුවන් Java development kit එකක් ඇතුළේ. ඒ වගේම JRE එකත් Java කෙනෙක් interpreter එක තියෙන ඕන ඒක run කරන්න අවශ්‍යයි interpreter එක. ඉතින් JVM කියන්නේ මේ virtual environment එක virtual machine එක තොට මේකේ තියෙනවා runtime environment එක. එතකොට විශේෂයෙන් අපි JDK දාගත්තොත් අපිට අමතරව හම් වෙනවා development tools ටික. හරි. ඊළඟට අපි තව එක concept එකක් ඉගෙන ගන්න ඕන Java ඉගෙන ගන්න කලින්. Java කියන්නේ fully object oriented language එකක් කියලා අපි කියනවා. ඒකට හේතුව මේකයි. අපි මුලින්ම දැනගන්න ඕනේ object oriented language එකක් කියනකොට සමහරවිට මේක දැනගන්න පුළුවන් නම් වෙන පුළුවන් ප්‍රධානයක් දෙකක් අපි දැනගන්න ඕන එකක් තමයි class එක අනිත් එක object එක. හරි. මම උදාහරණයක් විදිහට ගන්න student කියන class එක. student student id එක, student first name එක, student middle name එක තිබෙන්න පුළුවන්. ඔව් ගොඩාක් features කියන තුන අපි මෙවට කියනවා. features එහෙම නැත්නම් attributes එහෙම නැත්නම් features ඒ වගේම තව එකක් තමයි මේ student do exam mark attendance වගේ methods තියෙන ප්‍රොබ්ලම් මෙතඩ් එකක් ඩිනොට් කරන්න ඕනේ දැන් මේ බ්‍රැකට්ස් එකක් දාලා methods තියෙන පුළුවන් student do exam mark attendance වගේ පොඩක් methods තියෙන පුළුවන්. හරි. මම දැන් යනකොට මොකද්ද student කියන නම? first name එකක් කියන්න පුළුවන් කියලා අපි කිව්වා. මොකද්ද student කියන නම? මම යනකොට id එකක් තියෙන පුළුවන්. මොකද්ද student කියන id? middle name එකක් තියෙන පුළුවන්. මොකද්ද student කියන middle name? අපිට උත්තර දෙන්න පුළුවන්. අපි දන්නවා තියෙනවා කියලා හැබැයි අපිට උත්තරේ කියන්න හේතුව මේක class එක. class එක කියන්නේ real world representation එකක්. the real world අපිට දකින්න තියෙන දෙයක් නෙමෙයි. class එක කියන්නේ blueprint එකක්. එහෙම නැත්නම් template එකක්. class එකක් කියන්නේ blueprint එකක්, template එකක්. එක වගේ object ගොඩකට ये डिफाइन करो क्लास इज अ ब्लूप्रिंट और टेम्पलेट फॉर सेट ऑफ सिमिलर टाइप्स ऑफ ऑब्जेक्ट्स इधर ऑब्जेक्ट का क्या मतलब है अभी ගත්තු අමිල කියන ස්ටුඩන්ට් එයාට ID එකක් තියෙන පුළුවන් අපි හිතමු 7215 එයාට ෆස්ට් නේම් එකක් තියෙනවා අමිල එයාට මිඩල් නේම් එකක් තියෙනවා එතමු නුමන් යාට මේ මෙතන තියෙනවා do exam do mark attendance ඒ මෙතන තියෙනවා අමිල කියන දෙයක් මේ අමිල කියන class එකේ හැදිච්ච object එකේ අපිට මේ values දකින්න පුළුවන් එතකොට මේක object එකක් object එකක් කියන්නේ මොකක්ද object එකක් කියන්නේ කියනවා class එකේ practically ප්‍රායෝගිකව දකින්න පුළුවන් කියන අවස්ථාවක් නැත්නම්
ඉතින් මේ object එකක් ගැන හිතලා අපි program කරන්න පුළුවන් ඉගෙන ගන්නවා නම් ඒ technique එකට අපි කියනවා object oriented programming. එතකොට අපි අඳුරගන්න දේවල් තමයි class එකක තමයි තියෙන්නේ. Attributes තියෙනවා, methods තියෙනවා. එතකොට Java වලින් class එකක් හදුවොත් ඒ class එකේ නමක් තියෙනවා. Attributes තියෙනවා, methods තියෙනවා. ඒ වගේම මේ attribute එක තමයි අපිට මේ attribute method තියෙන මේ class එකෙන් හැදීම object on ප්‍රමාණයක් Java class එකකින් හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉස්සරහට ගෙන ගමු කොහොමද class එකක් define කරන්නේ? ඒ වගේම කොහොමද class එකකින් objects හදන්නේ?